දොරමඩලාව සංවාදාත්මක හරසරණ ආදරය සහ අවුරුද්ද ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව මේ අලුත් අවුරුද්දේ ආදරය ගැන කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවද අපි බලමු අද දොරමඩලාවට සහභාගි වෙන ආදරවන්තයෝ කවුද කියලා අපේ ආරාධනෙන් දොරමඩලාවට සහභාගි වෙන අපේ ප්‍රධාන සම්පත්ධාරී ජේෂ්ඨ කතික ආචාර්ය රත්නායකේ මහේරත් මහත්මයා ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා අයිබුවන් ඒ වගේම ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලාල රෝහණ මහත්මයා ඔබත් ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා දොරමඩලාවට අපේ ප්‍රධාන සම්පත්ධාරණිය කනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය අපේ රටේ ප්‍රකට විද්වත් කාන්තාවක් ඒ වගේම සංස්කෘතික අධ්‍යක්ෂතුමිය ගෞරවනීයව පිළිගන්නවා අයිබෝන් කියලා ඒ වගේම පරිසර වේදියෙක් අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් තිලක් කන්දේග මහත්මයා ඔබත් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා අයිබෝන් කියලා අපි පළමු වතාවට දොරමඩලාවට ආරාධනා කළා සරෝජනී කවිරත්න මහත්මියට නමේ කවිකම තියෙනවා ජීවිතේම කවිකම තියෙනවා ඒ හින්දා ඉතින් කවි ගීත ගැන කතා කරන්න විරිඳු ගැන කතා කරන්න ගායනා කරන්න නමින්ම සුදුසුයි වැඩවලන සුදුසුයි ගෞරවනීයව පිළිගන්නා දොරමඩලාවට ඔබටත් අද ලොකු කාර්යභාරයක් තියෙනවා දොරමඩලාවේ තනියම නෙවෙයි අපේ වාද්‍ය ශිල්පී කපිල අපරැක්ක මහත්මයාත් එක්ක ඉන්න ඔබත් ගෞරවනීයව පිළිගන්නවා ආදරේ ඉතින් අපි කතාබහ ආරම්භ කරමු අතරාගේ මහත්මයා අවුරුද්ද ගැන අපි නොයෙක් වැඩසටහන් වල කතා කරලා තියෙනවා අලුත් අවුරුද්ද ගැන දොරමඩලාවල් ගණනාවක කතා කරලා තියෙනවා සිරිත් පිරිත් චාරිත්‍ර වාරිත්‍ර මේකේ තියෙන ගුණාංග සාර ධර්ම මේ හැම එකක්ම පවනටත් වඩා කතා කරලා තියෙනවා මේක පොදු ගුණාකාරකුත් තියෙනවා කියලා විතක අපිට හිතෙනවා පිටකොටුවට ගිහාම අවුරුද්දට කලින් බස් වල නැගලා එල්ලිලා කෝච්චි වල මේ යන්න හැටි බලපුවාම මේ මොකද්ද එකක් හොයාගෙන දහදුක් විඳගෙන යනවා නිවාඩු අරගෙන නිවාඩු දාලා මේ හොයාගෙන යන්නේ මොකද්ද මේ මිනිස්සු දුක් විඳගෙන ගමට යන්නේ මොකක් හොයාගෙනද අපි මේ ගැන කතා කරලා කතා බහ ආරම්භ කරමු අත්තනායක මහත්තයා හසන්ත මුලින්ම සුබ අලුත් අවුරුද්දක් අද අපේ දොරමඩලාව ගමේ හිත පිරෙන ඇහැ පිරෙන අපේ නෑයෝ ඔක්කොම ඉන්නවා. මොකද අවුරුද්දේ නර්තනය නැටුම් නාට්‍ය කාර්යය මගේ ළඟ. සංස්කෘතිය ඊට ටිකක් එහා. ඊළඟ ගහ පේන්න බැරි. කන්දේගම දැක්කම ගසුත් හිනාවේ. මොකද අවුරුද්ද කියන්නේ ගහකොළවල අපේ සරෝජිනී මේ කවිරත් මැතිණිය කවි නිතර අපිට ලියලා එව්වා අපි ඒවා මේ දොරමඩලාවෙනුත් කියෙව්වා අද ඈ සජීවීව මොකද අවුරුද්දකදී දැක බලා ගන්න වටින ඇහැකට පිරෙන පිරිසක් එක්ක අවුරුද්දේ ඉඳ ලැබීමත් සතුටක් ඉතින් හසන්ත අවුරුද්ද සහ ආදරය මට පේන හැටියට නම් අර ඔබ කිව්වා නේද කොහෙද මොකද්ද හොයාගෙන ගෙදර යන අපි බස්වල ඉල්ලිලා මට මතකයි මම දැක්ක අවුරුදු නාට්‍යයක මේ ඉන්නේ නළුවා ඒ නාට්‍යයේ ඔහුට ගමට යන්න සිද්ධ වෙන්නේ බොහෝ දුෂ්කරතා මැද්දේ තිලකසිරිගේ වික්‍රමය මම මේක බලලා ගොඩක් කල මේ අද ජයලාල් ආවේ නැතත් මම ඒක මතක් කරන්න හිටියේ අවුරුද්ද මතක් වෙනකොටම මට ඒ ශෝක ජනක මේ තිලකසිරිගේ ගමන දුක් විඳගෙන යනකොට චාරිත්‍ර ඉවරයි හැබැයි ඒත් ආදරය එතන තිබුණා අනික් හැම දෙයක්ම නැති වුණා දැන් අපි අවුරුද්දේ චාරිත්‍ර කියලා පෙන්වන හුඟක් දේවල් රූපවාහිනියට සීමා වෙච්ච දේවල් කොළඹ පාළු වෙලා මිනිස්සු ගමට යන්නේ මොනව හොයාගෙනද පොන්චිලි පදින්නද එහෙම නැත්නම් පංචකෙලියටද රූපවාහිනී අවුරුදු උත්සව බලනකොට නම් ඒවට තමයි යන්නේ ඒ තසන්ත මේ අද අපි තෝරගත්ත මාතෘකාවේ තමයි අවුරුද්දේ හරය තියෙන්නේ. අපි ඔය යන්නේ ආදරේ හොයාගෙන. මගේ අම්මා තාමත් බදුල්ලේ ඉන්නවා. තාත්තා නැහැ. තාත්තත් ඉන්න කාලේ අම්මත් අදට වඩා ප්‍රාණවත්ව හිටපු කාලේ
අවුරුද්දට බදුල්ලට ගියාම දැනෙන සතුට රතිඤ්ඤවත් වෙන රබම් පදවත් මෙලෝ දෙයක් නෙවෙයි. ඒ අම්මගෙත් තාත්තගෙත් සහෝදර සහෝදරියන්ගෙත් ආදරය. අපි අර සාහිත්‍යයෙන් අපිට දායාද වෙච්ච බොහෝ දේ ඒවා ඇත්තටම තියෙනවද? මේ දැන් උදාහරණයක් හැටියට අපි දෙන්න ගොඩාක් අවුරුදු වැඩසටහන් කළා කාලාන්තරයක් තිස්සේ. දැන් හඳ බැලීමේ චාරිත්‍ර, හඳ බැලුවේ ආදරයට. ලංකාවේ පළවෙනිම කවි ටික තියෙන්නේ සීගිරියේ. මතකද හසන්ත අපි වැඩසටහනකදී කිව්වා අඟනින් අත් සලව් මේ ගී පොහොන්නෙක් නැද්ද, නව බග් ලසන්ත් දුට් මිනිසක් හෝ නොවජන්. මේ සීගිරි කැටපත් පවුරේ පස්වෙනි සියවසේ මනුස්සයෙක් ලියපු කවියක්. එයා ලියනවා ජයලාල් අඟනින් අත් සලව් ගෑනු ළමයි මට කතා කරන්න. මේ අගරිනි අත්සලව් මේ ගී පොහොන්නෙක් නැද්ද, මගේ ගීය පෝෂණය කරන කෙනෙක් නැද්ද, උරාගන්න කෙනෙක් නැද්ද, නව බග් ලසන් දුට් මිනිහෙක්, මම බග් මාසේ හඳ දැක්ක මිනිහෙක්, නොවජන් අනේ මට වචනේ දෙන්නකෝ. ආදරය දැන් අද ඔය චාරිත්‍රෙ ලිතේ විතරයි තියෙන්නේ. මොකද අපිට හඳ බලන්න වෙලාවක් නැහැ. අපි ගොඩක් අයට තරු පෙනිලා ඉන්නේ. දැන් වෙනම උඩ බලන්න ඕන ගමන් නැති හින්දාද බණ්ඩා ලිතට පමණක් ඒ චාරිත්‍රයේ සීමා වුණා. හඳයි ආදරයයි රබන් ගැහුවත් ඒ රබන් ගැහුවේ දැන් නම් රූපවාහිනී තිර මත. එදා අපි රබන් ගැහුවේ ආදරයට. එක දැරියක් එයාට නොගැලපෙන පෙම්වතෙක් බන්දන්න කියලා අම්මයි තාත්තයි හැදුවම මේ දැරියට මේ පෙම්වතා අල්ලන්නෙම නැහැ. ඈ රබම් පොළට ගිහිල්ලා තාත්තටයි ගමටමයි ඇහෙන්න තමාට තෝරපු මනමාලයාගෙන රබම් පදයක් කිව්වා. හත් ගම්පොළ පුංචප්පුගේ දත් අස්සෙත් බද්දං කුඩ, දත් අස්සෙත් බද්දං කුඩ, කකුල ටිකක් වපර දොදො, කකුල ටිකක් වපර දොදො. තාත්තා දැනගත්තා මං කොච්චර ලස්සනයි කියලා. තෝරගත්තත් තෝරගෙන ආපු හත් ගම්පොළ පුංචප්පුගේ දත් අස්සෙත් බද්දං කුඩ. සාමාන්‍යයෙන් හසන්ත ගෑනු ළමයින්ට තමයි ඔය පිරිමි ළමයින්ගේ අපි නොහිතන දේවල් බලන්නේ. ගෑනු කෙනෙක් පිරිමි ළමේ දැක්කම බලන්නේ කනේ මයිල්ද, නාහේ මයිල් එළියට ඇවිල්ලාද, දත්වල මොනවද තියෙන්නේ, උදේ කාපු බතේ තිබ්බ ගොටුකොලේ දතේ තියෙනවද. දැන් පිරිමි හිතන්නේ මේවා ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා කියලා. ඈ රබම් පදයකින්ම කකුල ටිකක් වපර දොදො, කකුලත් ගැලපෙන්නේ නැහැ, කකුල ටිකක් වපරදද. ආදරය නැති හින්දාද මන්දා දැන් රබන් වැයෙන්නේ නැහැ. සත්තු ගැන එක මේක සිද්ධ වුණේ සෞදි අරාබියාව පැත්තේ. මගේ ශිෂ්‍යාවක් එයාට දරුවෙක් ඉන්නවා සිංහල පුංචි පාසලක් තානාපති කාර්යාලේ. ඒකට දුව යවනවා. රබන් පදයක් දීලා තියෙනවා හසන්ත පාඩම් කරගෙන ඉන්න කියලා මේ දෙක වසරේ දුවට. දූ ගෙදර ඇවිල්ලා කියලා තියෙනවා මට මේක පාඩම් කරන්න බෑ. අම්මා කියවලා බැලුවා ඒකේ තියෙන්නේ තෙලෙන් බැද්දත් කොබෙయ్యා, කිරෙන් බැද්දත් කොබෙయ్యා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් මොකෙන් බැද්දත් කොබෙయ్యා. ළමයා කියනවා ඒක මහ පල් වැඩක්, කොබෙయ్యා තටු පිටින්නේ ඔය බදින්නේ, මට ඕක පාඩම් කරන්න බෑ. දැන් මේ අම්මා බයයි හෙට දූ මේක පාඩම් කරන් යන්නේ. දූට ලකුණු මතිවි. සෞදියේ සිට මතර කතා කරලා කියනවා ඒ මව සර් මේ අපේ දූට පාඩම් කරන්න වෙන රබම් පදයක් නැද්ද. මං කව තියෙනවා දැන් ඕක මේ කොබෙయ్యා බදින එකන්නේ. මං කව වෙජිටේරියන් රබම් පදයක් තියෙනවා. මගේ එහම මොකද්ද කියලා මං කිව්වා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් මොකෙන් බැද්දත් තිත්ත තිබ්බට තිත්තමයි.
තෙලෙම් බැද්දත් කිරෙම් බැද්දත් මොකෙම් බැද්දත් තිත්ත තිබ්බට තිත්තමයි. අරකේ කොබෙයිය මේකෙ තිබ්බට දුව පාඩම් කරගෙන ගිහින් අර දරුවා සතාට ආදරය කළා. ඒ දරුවා පස්සේ මං ඒ මව මට දීර්ඝව කිව්වා ඒ ළමයාට ඒ වැඩිහිටියෝ කියලා නෙවෙයි, ඒ ළමයි කිසිම මසක් කන්න කැමති නෑ, ඒක යාගේ මොකක් හරි පෙරාත්මේ දෙයක් වෙන්න ඇති. ඒ ආදරයෙන් ද රබම් පදයක් ප්‍රතික්ෂේප කරන්න තරම් ඒ දුව මේකට සම්බන්ධ වුණා. ඒ හින්දා හසන්ත අවුරුද්ද සහ ආදරය මම දැන් ලංකාවේ රූපවාහිනී වැඩසටහන් තාම පටන් ගත්තේ නැහැ අවුරුද්දේවා. ඒගොල්ලන්ට අහුවේ කියලා හිතන්න බැරි හොඳ මාතෘකාවක් අද හසන්ත තෝරගත්තේ. අවුරුද්ද කියන්නේ ආදරේම තමයි. ආදරය කියන්නේ අවුරුද්ද, වෙන අනිත් එකක්වත් නැහැ. අපි සීසාන්නේ දැන්, අපි කුඹුරු වපුරන්නේ, අපි අලුත් අස්වැන්න ගෙට ගේන්නේ, අපි හිරු දෙවි වඳින්නේ නැ, හඳ බලන්නේ, කෑමකා වැඩ අල්ලන රටක් අපි. ඉස්සර වැඩ අල්ලා කෑම කන එකයි ලිතේ තියෙන. දැන් අතිශය වැදගත් වැඩේ කෑමකා, වේලාවක් තිබුණොත් වැඩ ඇල්ලීම, ආහාර අනුභව කොට. ආහාර අනුභව කොට. ඉතින් ඒ හින්දා මේ ආදරයයි, මොකද මට වුණත් ඕක හිතිලා තිබුණේ නැහැ හසන්ත මේ ඊයේ මේ මාතෘකාව දුන්නම තමයි මම මෙනෙහි කළේ. ඇත්තටම අවුරුද්දේ ඉතිරි වෙලා තියෙන්නේ ආදරේ විතරයි නේද? ඒකත් නැති වෙච්ච දාට ඊට කුමක් වේද? සමහර විට ආදරේ ඇති වෙන්නෙත් අවුරුද්දේ, ආදරේ නැත්තටම නැති කරගන්නෙත් අවුරුද්දේ. ඔය අපි කිව්වනේ බාසොලේ ලීලා වවුල්ලු වගේ ලීලා කෝච්චෝලේ ලීලා මොකද්ද එකක් හොයාගෙන කියලා ආදරේ පිරුණු හිතින් අනේ බදා වැළඳගෙන වැඳලා පුදලා තේරම ගිහිල්ලා අවුරුද්ද පටන් ගන්නවා. ආපහු ගමෙන් එන්න එනකොට ගුටි බැට උමාදු කරගෙන තේරම ගා ගන්න පරණ කෝන්තර තේරම ඇදගෙන ආයි පැත්ත පලාතේ පස්පා ගන්නෙ නැහැ කියලා එන අයත් ඉඳ හිටේ ඉන්නවා. හැමෝම නෙවෙයි මේ එහෙම දේවලුත් තියෙනවා. අපි ඒකත් කතා කරන්න ඕනේ. ආදරය උද්දීපනය වෙන අවස්ථාවක් වගේම තියෙන ආදරෙත් නැති කරගන්න අයත් ඉඳ හිටේ ඉන්නවායි කියන එක අපි මතක් කරන්න ඕනේ. ජයලාල් මහත්තයා රත්නායක මහත්තයාත් ඒ කදිමට පැහැදිලි කළා. පොඩි චෝදනාවකුත් තියෙනවා මේ මාධ්‍යවලට, රූපවාහිනී නාලිකාවලට මේගොල්ලෝ මේ අටෝ ගත්ත වැඩක් නේ, මේ ඇති අවුරුද්දක් නෑ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඔය අවුරුද්ද කියන්නේ මොකද්ද කියලා. මේ රූපවාහිනී නාලිකාවල කට්ටිය පාඩම් කරගෙන මේ අරවා මේවා මේ තිබුණා, සිරිත් තිබුණා, මේවා තිබුණා ගියේ අපිට කියලා දෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඔවා මේ කියලා. මොකද අවුරුදු කීපයක් තියෙනවා. එකක් තමයි පොතේ අවුරුද්ද. අපි පොත්වලින් කියවලා තිනවා මෙන්න මෙහෙම අවුරුද්ද කියලා එකක් තිබුණා අය, ඉස්සර මෙන්න මෙහෙම සිරිත් තිබුණා කියලා. ඇත්තටම ලස්සන සුන්දර අවුරුද්දක් පිළිබඳ මතක සටහන් පොතපතේ තියෙනවා. ඒක පොතේ අවුරුද්ද. අනික තමයි අත්තනායක මහත්තයා කියපු ලිතේ අවුරුද්ද. ලිතෙන් දීලා තිනවනේ අපිට මෙන්න මේවා කරන්න ඕන මෙන්න මේ කියලා. අනිත් එක තියෙන්නේ හිතේ අවුරුද්ද. හිතේ තියෙන අවුරුද්ද ගැන තමයි අපි මේ කතා කරගෙන. හිතේ තියෙන ආදරය පිරුණු අවුරුද්ද ගැනයි අපි මේ කතා කරමින් ඉන්නේ ජයලාල් මහත්තයා. ඔබෙදි මේ ඔය චෝදනාවක් කෙසේ වෙතත් මේ අපේ අත්තනායක සර්ගේ මට අවසරයි ඔබ සියලු දෙනාගෙම සුබලුතව දැක්කේවා සමා වෙන්නවට අමතක වුණා එක කියන්නේ. මේ ආචාර්ය හසන්ත මහත්තයා දැන් මේ මට ඔබතුමා මතු කරපු කාරණයක් ඔස්සේම පුංචි දිගුවක් අරගෙන යන්න හිතුණා. දැන් රටවට අවුරුදු වැඩසටහන් තියෙනවා. ඔය වැඩසටහන් වල ඔය අත්තනායකසේ ගත්තු පොඩි චෝදනා කොටසට එකතු වෙන ලස්සන වැඩ. හරි මට හිතෙනවා යමක් දන්න මිනිස්සු කියන ඇති මේ මොනවද මේ කියන්නේ, මේ අවුරුදු මොනවද කරන්න කියලා පෙළකලාට අපේ මේ වැඩිහිටි මහාචාර්යතුමෙක් එක දවසක් කතා වෙනවා ජයලාල් මේ බලනකෝ මේ මේ මෙයා කියන කතාව. දැන් ඒක තර අවුරුදු දවසක මම එතුමා සමීපේ ඉන්න ගමන් කියනවා
ඕද අපේ රටවට අවුරුදු වැඩසටහනේ අපි ඉන්නේ මේ අහවලාගේ නිවසේ. ඉතින් අපිට තේරෙනවා මේ දැන් තව ස්වල්ප මොහොතකින් ආහාර අනුභවය සඳහා නැකත උදා වෙනවා. ඒ උදා වෙන මොහොතේ අපි අපේ දේශීයත්වයේ අපේ සංස්කෘතිය උරුමයන් රැකගනිම ඔන්නෝම වචන ටිකක් තියෙනවනේ කියන ඔහු කියලා අපේ දේශීයත්වයේ එළිදරව් කරමින් මේ අපේ දේශීය ආහාර කියලා වගේ පෙන්නනවා. කැවුම් සර් අල්මයන්ෙන් කෙලවරෙනකුට භාරතීය සම්බන්ධයෙන් කැවුම් ක්ෂීර පායස ධාරා කියලා වචනයක් අපිට එනවා. ඒකත් එක්ක හාපු කිදිබත් කේරලෙන් දාවි කියලා බලන්න වෙනවා. ඉතින් කොකිස් ඒ එන්නේ ගොඩක් ලන්දේසි පෘතුගීසිගේ පැත්තේ ඉඳන් එන එකක් කොකිස්. කන්දක මහත්තයත් ඉන්නවා. හරි 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 ඔව් ගොඩක් නෑ හොඳයි. අදමද අපි දෙන්න ඉති රණ්ඩුවින් නැති ඉන්නවා. මේ ඕවා ඔන්නෝ නෑකම තියෙනවා. ඇත්තටම කිසිම මං හිතන්නේ නේද කන්දක මහත්තයා කිසිම දේශයකට වර්තමානයේ වෙන විට මේ අපේ මේක කියලා කියන්න දෙයක් නැහැ. කොටිම අපගේ භාෂාව බව විවිධ භාෂාවලින් සංස්කෘතීන් වලින් පෝෂණය ලැබලා තිනවා. අපිව අරන් තියෙන හැබැයි ඒ කාලේ නම් අරන් තියෙන්නේ ගුණාත්මක දේ. දැන් නම් ගොඩක් වෙලාට අරගන්නේ ගුණාත්මක දේද කියන ගැටලු ගොඩක් ගැඹුරට තිනවා. කෙසේ වෙතත් මේ ඔය කතාවට පොඩ්ඩ අලකු තියන්න ගත්තේ මම ඔබතුමාගේ මේ මේ අවුරුද්දේවත් තව හෙට අනිද්දාට දෙනවනේ වැඩසටහන් කරුණා කරලා ඒවැදී කතා කරනකොට පොඩ්ඩක් ඒ අය ඔය නිවේදකයෝ කියන මහතුරු හා මෙනවියන් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කටට එන දේ කියවනොද නැත්නම් කටපාඩම් කරගත්තු අවුරුද්දට නියම වෙච්ච වචන සෙට් එකක් කට්ටියක් ගේනොද නැත්නම් තමා ගෙන වචනේ අරුත තමා දන පෙළකයි අර සිංහලකම අපේ දේශීයත්වය කියලා දැනගෙන බටික් ෂර්ට් එකක් අඳගෙන ඉන්නවා. එතනත් ගැටලුවක්. ඔන්නෝම ගියම රිවර්ස් ගොඩයි. ඔය ගැනත් හිතන්න ඕන. මං චුට්ටක් එකතු කරන හිටි මේ ඕකේ මතුවෙච්ච කාරණේ හිමීට පැත්තකින් තියලා ආදරේ සොයාම කියන තැන මම එකතු කරනවා. ආදරේ සහ අවුරුද්ද කියනකොට මේ මුළු ලෝකේම රටවල් දැන් තායිලන්තේ මියන්මා ඉන්දියාව ওই වගේ රටවල අපේ අසල්වැසි රටවල දැන් මගේ කතාවට එකතු වෙන්න එපා. මේ නාට්‍ය කලාවට සම්බන්ධ දෙයකුත් අවුරුද්ද සම්බන්ධව මේ අවුරුද්ද සමරන ග්‍රීසි ඒගොල්ලෝ කියන්නේ අපේ වසන්ත සමය කියන්නේ කෝලා සංකේතයක් එරබුදු මල් පිපෙනේ මේ වගේ අපිට ආවෙනක දේවල් තියෙනවා. වගේම ග්‍රීසි කියන්නේ මහාචාර්ය සුචරිත සර් නම් කියන්නේ මිදිපල හටගන්න වසන්ත සමය. මේකෙදි ඊළඟට අපේ ලංකාවේ තියෙන අවුරුදු උත්සවවලදී අවුරුදු කුමරිය තෝරන වගේ කුමාරයෙක් තෝරනවානේ. එහි විවිධ රටවල තිබුණු ලක්ෂණ ගත්තාම පිරිමින් තමාගේ කාය වර්ධනය කොතරම් අපූරුද සහ ස්ත්‍රී නිදිරී තමාගේ ශක්තිමත්කම පිරිමිකම හැටියට පෙන්වන්න බලාගෙන මේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙනවද. ඒ ඔස්සේ හැදුණු ක්‍රීඩා ටිකක් තියෙනවා. එහි ග්‍රීසිය වසන්ත සමය සමරන්නේ එහෙම මිදි බල හටගන්නා වසන්ත සමය මිදි පානය කරලා මිදි යුෂ ඒවයින් හදන සියලු පානයන් පානය කරලා මල් පැස අරගෙන වෙනම අඟනුන් පෙරහැරක් යනවා. ඒ වගේ මේගොල්ලො සස්සීකත්වයට වන්දනාවට බොහොම ලැදි. මේ අතර තියෙනවා හවස කොඩා සෙවන ස්ථානවල තරග. මට හිතෙන ඔයින් බිඳිලා ගොඩක් දේවල් ඇති මෙහි. මල්ලුව පොරය ඊළඟට යගුලිය දැමීම ශක්තිමත් බව පෙන්වන්න. ඊළඟට කවපෙත්ත විසිකිරීම හෙල්ල දමා ගැසීම සාමාන්‍යයෙන් ඒ කාලේ වෙනකොට ඒ මිනිස්සුන්ට ඒ මනුස්සයන්ගේ සංස්කෘතිය අනුවම හැදිලා තිබ්බ දෙයක් තමයි
මේ එහෙට ආවේනිකව ක්‍රීඩා ටිකක්. දැන් මෙහෙට ආවේනික ක්‍රීඩා ටිකක් කියලා තියෙනවනේ ක්‍රීඩා ටිකක්. දැන් ඒව දැන් බොහොම කෘතිම වේගින යනවා. වෙලා වෙනස් වෙගෙන යනවා. ඒක පස්සේ කතා කරමු. මම කියන්නේ ස්ත්‍රීන් ඉදිරි මේ ආදරය පෙන්වන්නට තමා ශක්තිමත් පිරිමි කියලා පෙන්වන්නට බොහොම ලොකු මෙවලමක් මේ උත්සවේ. අනිත් පැත්තෙන් ආදරේ මම එක කොටසෙන් ගත්තා. තව පැති දිනන පොදු ජනයාට ඇති ආදරේ, තමාගේ දෙමව්පියන්ට ඇති ආදරේ, අසල්වැසියාට ඇති ආදරේ. ඒකනේ මේ සිංහල අවුරුද්ද කිරිබත් ටිකක් ගෙනියන්නේ ගෙවල් වලට. මේ දැන් ඇදලා දිනන අපේ රටේ ක්‍රමය. කොහෙන්ද ගෙනාවේ? කිරිබත් විතරද? ඔය කන්නපාවේ සත්‍යත දාන්න තියෙනවා. එතනම අවුරුද්ද ඉවරයි. නේ උන්ගේ ගෙවල් වල ඉන්න අපි කිරිබත් කන්නේ. එහෙම ඉන්නකෝ තියෙනවා. දැන් අපි මේ ආදරය බෙදා ගන්න හැමෝ අතරම බොහොම සුන්දර ගනුදෙනුවක් කරන්න පටන් ගන්නවා විතරයි එතනම හිර වෙලා. තව එක අතකට මට හිතෙනවා මේ සිංහල අවුරුදු උත්සවවල මට ඔය අත්දැකීම් දෙන කෝට්ටිදි ඒත් අත්දැකීම මල්ලවපොර වගේ කොට්ටපොර ගැසීමට එන තරුණය කොට්ටේ තතේ තියන වටපිට බලනෝ. දැන් ඒ කාලේ මම කවුද වගේ පොඩි නාවක් දෙනවා. දැන් සිකුරටම අර පෙම්වතිය සහ නැත්තම් මං උත්සාහ කරන දැනත්ති පිළිබඳ සිතක් ඇති වුණු කෙනා සහ තව කාන්තාවත් ඉන්නවා. ගැල්ලමයි ගොඩක් ඉන්නවා. ඉතින් මං මගේ ජවය මම නෙමේ කියන්නේ කොට්ටපොර ගහන එකනාගේ ජවය දෙගුණ තෙගුණ වෙනවා. හැබැයි පරාද වුණු ගම හදිසිය පරාද වුණු මෙම කැරකිල ඇවැටු මල්ලයාට එතින් එයාට මහ විශාල රණ්ඩුවක් ඇතිලා අරආදරය අනාදරයක් කියලා විකාර වෙලා යනවා. ඒ නිසා මේ අවුරුද්දේ සිංහල අවුරුද්දේවත් මගේ ආදරණීය එලිමතිනෝ මමද ඔබගේ දයාවර මිතුරෙක් හැටියට ඔබත් සමග අවුරුද්ද සමරන මමත් අපි සියලු දෙනාම සමග ඒ අය වෙනින් ඉල්ලා සිටීමක් කරනවා. අවුරුද්දයි එහා බැඳුණු ආදරයයි වර්ධනය කරගන්නවා මිසක් එය අනාදරයකට හරවගන්න එපා. අපි ආදරේ ඉස්මතු කරලා කතා කළාට ඒක බැඳිච්ච තව වචන කීපයක් තියෙනවා. අපි පාවිච්චි කරනවා ආදරය, කරුණාව, මෛත්‍රිය. මේ මේ කටපාඩම් කරන් කියන වචන නෙවෙයි. අපි සාමාන්‍යයෙන් සුලභව භාවිත කරනවා ආදරය, කරුණාව, මෛත්‍රිය. දැන් බලන්න අලුත් අවුරුදු කාලේ අපි වැඩිපුර ආදරය ගැන කතා කරනවා. තව ටික දෝකින් සතියක් දෙකක් යනකොට අපි කරුණාව, මෛත්‍රිය ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ වෙසක් පොසොන් කාලේ එහෙම මේ ක්‍රමයක් හැදිලා තියෙනවා, පිළිවෙලක් හැදිලා තියෙනවා. ආදරයෙන් පටන් අරගෙන ඒක කරුණාව, මෛත්‍රිය දක්වා යන වැඩපිළිවෙලක් අගේ හරියට මේ අපේ මාස ක්‍රමයේ මේ සබාධමත් එක්ක බැඳිලා තියෙන ක්‍රමයේ හැඩ ගැහිලා තියෙන. එහෙමද කියලා විටක හිතෙනවා මේක මේ බොරුවටම හදාගත්ත අටෝගත් එකක්ද ඇත්තටම මොකක් හරි මේකේ තියනවාද කියලානේ අපි කතා කරමින් ඉන්නේ. අනුෂා ගෝකුලම ඔව් ඇත්තටම අවුරුදු මාසය කියන්නේ බක් මාසය කියන්නේ හැමෝම ආදරය කරන මාසයක්. පොඩි දරුවගේ පටන් වැඩිහිටියෝ දක්වාම ආදරය කරන මාසයක් තමයි මාස 12න් බක් මාසය කියන්නේ. ඉතින් මේ බක් මාසයේ අද දවසේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් කියලා අපි මම කතාව පටන් ගන්නම්. පොඩි දරුවගේ පටන් වැඩිහිටියන් දක්වාම තෑගි භෝග හුවමාරු කරන ආදරේ බෙදා හදාගන්න මාසයක්. අර කිව්වා වාගේම හැමෝම
බහුතරයක් දෙන ගමේ දුවන ගමේ ඉන්න අය ගමේම ඉන්නවා නගරේ ඉන්න බොහොමයක් දෙන ගමට යන කාලයක් ඔය අවුරුදු කාලය කියන්නේ කොළඹ නගරයේ ගත්තොත් එහෙම සතියක් විතර යනකම් කිසිම මේ දෙයක් හොයාගන්න බැරි නගරයක් 2010 හෝ 11 වසරේ හසන්ත මහත්මයා මට අත්දැකීමක් තියෙනවා මේ කොළඹ නගරේ එක්තරා පවුලක කට්ටියක් ඇවිල්ලා වාහනයක කොළඹ සත්තුන්ට කෑම දෙනවා ඒ කියන්නේ මට හරිම දැනෙච්ච දෙයක් කාටවත් හිතෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ අවුරුදු කාලයට ඔක්කොම කඩවල් වැහිලා ඒ නගරේ ඉන්න සත්තුන්ට කන්නේ කියලා මේ අහම්බෙන් දැක්ක සිද්ධියක්. ඊට පස්සේ මම වාහනේ නතර කරලා ගිහින් කතා කරලා බලපුවාම يعني ගොඩාක් සත්තු කියන්නේ කෑම දෙන පවුලේ අය ඇවිල්ලා. ඒ වාගේ දේවල් يعني ආදරය කියන එක කාර්ය බහුල වුණත් මිනිස්සු තුල තියෙන රටක අපි ඉන්නේ. ඉතින් අර අවුරුදු කාලෙදි අර කිව්වා වගේම ආදරයක් තියෙනවා ආදරයෙන් පස්සේ සමහර විට මහා රණ්ඩු සරුවල් වෙන දේවල් තියෙනවා විශේෂයෙන් අවුරුදු උත්සවවල එහෙම නැත්නම් වෙනත් ඊට සමාන දේවල් වල අපි දකිනවා මේ කියන தত্ত্বය මට මතක් වුණා අර ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණි මණ්ඩලට අපේ අයියා සමහර විට ගෙදරින් ඉඳැත්තේ අවුරුදු නිවාඩුවට වෙන්න හැබැයි ඇවිල්ලා යනකොට කැණි මණ්ඩලට ගිනි තියලා තමයි ගිහලා තියෙන්නේ ඒගෙන මහ ගින්නක් ඇති කරලා තමයි ගමේ ගිය මිනිස්සු ආපහු ඇවිල්ලා තියෙන්නේ. සමහර තැන්වල එහෙමත් වෙනවා. ඔව්. දැන් අපි ඇත්තටම හැම කෙනෙක්ම බුලත් දීලා වඳිනවා. අපේ සංස්කෘතිය තුළ අවුරුද්දේදී හැමෝටම බුලත් දීලා වඳිනවා. චාරිත්‍රයක් වශයෙන් අපි කරනවා. මේ බුලත් දීමේදී අපි ඇත්තටම බුලත් අත දෙන පැත්තක් තියෙනවා. අපේ සංස්කෘතිය බුලත් අත දෙන්නේ අර මෝරපු පැත්ත. ඒ කියන්නේ අපි දන්නවා නැට්ට තියෙන පැත්ත. එතකොට ඒකෙන් ගම්‍ය වෙන කාරණේ තමයි මෝර පැත්ත තමයි පිළිගන්න කෙනාට දෙන්නේ. ඒකට හැම වෙලේම මට ඉදිරියෙන් ඉන්න කෙනා මට වැඩිය පරිණත කෙනෙක් කියන මහා මානව දහමත් එක්ක තමයි මේ අපි අපේ සංස්කෘතිය ඇතුලේ මේ දේවල් කරන්නේ. අපේ ගෙදර හසන්ත මහත්මයා මගේ 100ට අපේ ආච්චි අම්මා හැමදාම අවුරුද්ද දවසට වඳිනවා. මේක මම චූටි කාලේ ඉඳන් දැකලා දිනවා. මගේ අම්මා තාත්තට වඳිනවා. වඳිනකොට තාත්තා කියනවා මේ මගෙම වෙන්න ඕනේ. මහමංගල්ලේ අසිරිය ඔබට මතක් කරන්නේ දුලස් මහේ රසලුව රජ කිරුළ මංචි මේ අපිත් ඉද්දි කියන්නේ ඔක්කොම ඉද්දි මගෙම වෙන්න ඕනි කියන එක අපි අම්මට වඳිනවා බුලත් දීලා අපි අවුරුද්දට හැම අවුරුද්දකම ගෙදර යනවා මහා ගෙදර අම්මා කියන්නේ මගේ බඩේම ඉපදින්න ඕනේ හැම අම්මා කෙනෙක්ගෙම මම හිතන්නේ ප්‍රාර්ථනේ අවුරුදු දවසට අපි හැමෝටම බුලත් අතක් දීලා වඳිනවා මේක මහා ආදරණීයම මොහොතක් ජීවිතේ. ඉතින් ඒ කෑම කවනවා. නැකතට තාත්තා තමයි කෑම කවන්නේ පවුලේ අයට. ඊට පස්සේ අම්මා කවනවා. මේ ආදරණීය බව මම හිතන්නේ අපිට වෙන සංස්කෘතීන් වල ඊතර දකින්න හම්බෙන්නේ නැති තරම්. ඇත්තටම දකින්න ලැබෙන්නේ නැහැ. බටහිර රටවල නම් කොහොමත් නැහැ. එතකොට මේ කියන ආදරණීය බව තෑගි දෙනේ වගේදී කෑම හොමාරු කරගන්නේ වගේදී තියෙනවා දැන් අද වෙනකොට බොහෝ වෙලාවට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ ආදරය හිතේ තරමටම දෙන්න බෑ ආදරය කියන එක හිතේ තරමටම බෙදන්න බෑ සමහර අය ඉන්නවා ඇඳුම උඩ කෑල්ල ගන්නවා යට කෑල්ල ගන්න සල්ලිනේ මේ ආදරේ දැනෙන තරමට බෙදන්න බෑ ඉස්සර ගොඩක් වෙලාවට හැම කෙනාටම තෑග්ගක් දෙනවා ඉස්සර අවුරුදු කාසි දෙනවා කියලා දෙනවා අපේ මහගෙදර එනවා අපේ ගෙදරට අවුරුදු කාසි ගන්න කියලා ගමි දරුවෝ මට හොඳටම මතකයි පොඩි කාලේ දැන් මේ වගේ චාරිත්‍ර පොඩ්ඩක් ගිලිහෙනවා ඇතැම් ගම්වල තාමත් ඇති අපේ ගමේ නම් දැන් නැහැ එහෙම අවුරුදු කාසි ගන්න කවුරුත් එන්නේ නැහැ ඉතින් ඒ වාගේ හොඳ දේවල් කියන්නේ ආදරය කියන දේ දීම ඇතුළෙම තියෙන දැන් ඉතින් දැන් අපි ගත්තොත් කේක් කරන්නේ ගොඩක් දෙන යන්නේ අපේ රටේ තියෙන දෙන කේකුයි කන කේකුයි කියලා දෙකක් ජයලල් මහත්තයා දෙන කේක් කියන්නේ දුන්නාම ඒක දීගෙන ගිහින් එක්ස්පයර් වුණාම ඩස්ට්බින් එකට දානවා කන කේක් කියන්නේ ටිකක් ගණන් ඒවා ඒවා තමයි කන කේක් ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ දේවල් ආර්ථිකයත් එක්ක මේ දැනෙන ආදරය කරුණාව මෛත්‍රිය මේ දේවල් ඉස්මතු වෙන එක අවුරුද්දේදී ඒක ඇත්තටම සංකේතවත් කරනවා ඒ කාලය තුල. හැබැයි දැනෙන තරමට මම හොඳටම දන්නවා මගේ හිතවත් යාළුවෝ ඉන්නවා, දෙවිනා ඥාතීන් ඉන්නවා මේ සැරේ නම් ඉතින් ලොකු තෑග්ගක් දෙන්න බෑ කියලා. හැබැයි ඒක එතනම තමයි ආදරේ තියෙන්නේ. يعني දෙන්න බැරි වුණාට ඒ හදවතේ දෙන දේ තියෙන භෞතික වටිනාකම භෞතික දේ තුල තියෙන ආදරේ නෙමෙයි මේකේ මුදල් වටිනාකම නෙමෙයි. ඒ දී
දැවීම කියන දේ හුවමාරු කර ගැනීම මේ දේවල් අනික අම්මා කෙනෙක් ගෙදරක අවුරුද්දක් රන් වෙනකොට ලෑස්ති වෙන විදිහ මේ ගෙදර ගොම මැටි ගාලා ඒ හැම දේම මකුළු දැල් කඩලා මේක සූදානම් වෙනවා ජනවාරි විතර ඉඳන් ගම්වල දැන් මේ සමහර තරංකාරීත්වය නිසා අවුරුදු ගැන හිතන්න තරම්වත් වෙලාවක් නැහැ අපේ ජන සමාජය කියනවනේ හගන්දමත අවුරුදු වගේ කියලා කියනවනේ අවුරුදු කාලේ නෙමෙයි ඒ කියන්නේ අවුරුද්ද කියන්නේ හරි ප්‍රීතිමත් හරි අවුරුදු වගේ ඉන්නේ කියලා කියනවා අපි නිකන් මේ වෙන මාසවල අපි නමුද දෙසැම්බර් මාසෙ විතර කියනවා ඒ කියන්නේ අවුරුද්ද කියන එක අර ප්‍රීතිය ගෙනෙන හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන සාර්ථක මාසයක් විදිහට තමයි දකින්නේ මං හිතන්නේ අපි පරිසරයට ආදරය කරන හොඳම මාසය තමයි බක් මාසය මේ මාසයේදී අපි කොහා කෑ ගහනවා එරබදු මල් පිපිලා අපේ චාරිත්‍ර වාරිත්‍ර වලට අපි පාවිච්චි කරනවා ගහට කොළට ඇලට දොළට වතුරත් එක්ක ගනුදෙනුම පටන් ගන්න අපි කරගෙන යන්නේ පරිසරයට පුදුම ආදරයක් කරන කාලයක්. ඉතින් ආදරය කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ගන්න අර්ථවත්භාවය අවුරුදු කාලයේ ඇතුලේ ඉස්මතු වෙනවා. නමුත් මේ තියෙන දැවැන්ත ආර්ථික සමාජයේ වටපිටාව ඇතුලේ මිනිස්සුන්ට දැනෙන ආදරේ විදහා දක්වන්න අපහසු වෙලා තියෙනවා. තමන්ට දැනෙන තරම්ම ඒක දී ගන්න බැරි වීම ඇතුලේ දුක් වෙන කොටස ඉන්නවා සමහරු දෙන දේත් එක්ක ආදරේ මයින් එකක් තියෙනවා ඒක හරි වැරදි අදහසක් ඒක නිසා දැවැන්ත පීඩනයක් වෙනවා ඔය මාසය කියන්නේ දැවැන්ත පීඩනයේ මාසයක් බොහොමයක් දෙනකොට මොකද මේ මුදල් ගණ දෙනුවත් එක්ක ඊගාවට අපේ අය ගොඩක් මේ භෞතික දේවල් වලටත් ආදරේ කරනවානේ දැන් මම වත්තර පදිංචි වත්තර ප්‍රදේශයේ කඩවල මේ අන්තිම රෙදි කෑල්ල තමයි දැන් මේ අප්‍රේල් මාසේ තියෙන්නේ කියලා හිතනද එච්චර පෝලිං ගණන් අපේ අය ඉන්නවා හැබැයි අවුරුද්ද කියන්නේ භෞතික දේවල් බෙදා හදා ගන්නවා තමයි ඊට එහා ගිය මානව දයාව ඇතුලේ එකිනෙකාගේ අදහස් හුවමාරු කරගන්න එකිනෙකාගේ බැඳීම් තවදුරටත් තහවුරු කරන ඒ සමාව දෙන කළ වරදට අවුරුද්දක් පුරා සමාව දෙන මහා මානව ගුණාංග ඉස්මතු වෙන ආදරණීය මාසයක් ඉතින් ඒ ආදරණීය මාසෙට ආදරය කරන ගමන් ආදරේ බෙදා හරිනවා නම් ඉතුරු මාස 11ම අපිට සතුටින් ඉන්න පුළුවන් ආදරයත් එක්ක බැඳිච්ච තව වචනයක් තියෙනවා ගෞරවය මේක වෙනම යොදන්නත් පුළුවන් ආදරය සහ ගෞරවය එකට යෙදුනහම ඒක වෙනම අර්ථයක් තියෙන යෙදුමක් බවට පත් වෙනවා අපි ආදරය ගැන කතා කරන මාසයක් කියලා මේ බක් මාසය හැඳින්වුවට ආදරය වගේම ආදරේ නැති තැනුත් අපට පේන්න තියෙනවා දැන් ඔබ කිව්වා මේ වෙළඳාම ඔය ඇරි තියෙන බාල බඩු ටික සුද්ධ කර ගන්න දොට්ට දා ගන්න තියෙන කාලි හැටියට සමහරු මේක පාවිච්චි කරන හැටි. ඒ වගේම ලොකු ඉල්ලුමක් එනවා. එහෙමදාම බඩගින්න හිටියා වගේ නේ කඩේට ගිහිල්ලා ගන්න. ඒ කියන්නේ ඇඳුන් නැතුව ඉඳලා මේ දැන් තමයි මේ කියලා පොලිම වල ඉන්න හැටි මේ. නැත්නම් කල් ඇතුවක ගණ්ඩක් තිබ්බනේ. නමුත් ඒක තමයි ඒක හැටි. මොකද මුදල් ලැබෙනවා, බෝනස් එක ඔය ඔක්කොම ලැබෙන කොට ඉතින් ඕක ගෙනිහිල්ලා ගන්න හදනවා. හැබැයි ඒක පාවිච්චි කරනවා සමහරු තමන්ගේ තියෙන ප්‍රමිතියෙන් අඩු බාල බඩු ටික දොට්ට දා ගන්න කාලේ බවට මේක පත් කර ගන්නවා. තුට්ටු දෙකක් අම්බු කර ගන්න තියෙන කාලේ බවට පත් කරගන්න. ඒ වගේම ඉල්ලුමට අනුව සැපයීම කරන්න සිද්ධ වුණාම ඒ වගේ ආහාරවල තියෙන ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන්. මම කියන්නේ හැමෝම මේක කරනවා කියලා. නමුත් විශේෂයෙන් උත්සව කාලෙට පාරිභෝගිකව රැවටෙන තරම් වසවිස කන තරම් ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙන්නේ මේ ආදරේද කියලා විතර හිතෙනවා. මේ ආදරෙන්ද මේවා කරන්න මේ මිනිස්සුන්ටද මේවා දෙන්න කියලා හිතෙන තරමේ ප්‍රශ්න සමහර තැන්වල තියෙනවා. කන්දක මහත්තයා. හසන්ද මහත්තයා ඇත්තටම මේ මාතෘකාව කියන්නේ මම වයස වැඩි. මොකද වයස 67ක දිවගේ තැනකදී මතුවෙන්නේ වෙන පැත්තකට ඇදිලා යන්නේ. නමුත් ආදරය කියන එකටත් තියෙනවා හැඟීම් ඇතුලෙන්ද දෙයක්. ඒක තමයි ඇත්තටම පරිසරය. පරිසරය ආදරයක් ඇති වෙන්න හොඳ පරිසරයක් නැත්නම් කොයිම ආදරවන්තෙකුටවත් ආදරයක් ඇති වෙන එකක් නෑ. එතන කලබල නෑ. ඒ හින්දා මේ කාලය අපි මේ කතා කරන බක් මාසය තමයි ඒකට සුදුසුම කාලය. ඒ ඇති වෙන්න එක හේතුවක් තියෙනවා. අපෙන් සූර්යයා දුර වෙලා ගිහිලා දෙසැම්බර් මාසේ 31 වෙනිදා අපි ඉන්නේ ලෝකේ හරි මැදටත් ටිකක් උඩින්. එන්න සූර්ය හරියටම දෙසැම්බර් 21 වෙනිදාට අපෙන් දුර වෙලා ගිහිල්ලා ජනවාරි මාසේ 21 වෙනිදාට දුරු වීමේ මාසය අවසන් වෙනවා. එයින් පස්සේ නැවුම් වෙලා නැවත හැරිලා නිවර්තනය වෙලා
සූර්යයා එන්න පටන් ගන්නවා. දැන් නැවුම් වෙලා ඔහුගේ ගමන ආරම්භ කරනවා. මේ නැවුම්කම හරි සුන්දරයි. මිනිසුන්ගේ හිත මගතර මිනිසුන්ගත් හොරෙන් උදුර ගන්නවා. කොල් ගස්වල කොළ හලලා අමුතු පරිසරයක් මවලා කොළ පාට තිබුණු කොළ එක එක පාට කරලා කහ පාට රතු පාට කරලා එහෙම හැංගීමක් ඇති කරලා ඒ ජනවාරි මාසේ ඉඳලා පෙබරවාරි මාසේ වෙනකන් මේ සිදුවීම කරලා එයින් පස්සේ සූර්යය හරියටම මාර්තු 21 වෙනිදා මැද වදින්න එනවා. මේ මැද වදින් දෙන මැදින් මාසේ තමයි ඊළඟට සුන්දර. ඉතාම ලස්සන අලුත් දලු මල් ගෙඩි හැදෙන්න පටන් ගන්නකොටම ඒ අපි දිහා බලන්නේ ගස් දිහා. එතකොට මේ පරිසරයට පුදුමාකාර ආදරයක් ලස්සන දකින්න නිදහස් මනසක් තියන අය. කලබලකාරී මනසක් තියන අයට ඔක දකින්න බෑ. ඔය ඈත පිටිසර ගම්මාන වල තමයි මේ නියමම අවුරුද්දක් තියෙන්නේ. ඈත පිට ගම්මානෙන් නැගෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේ. ඇය නිදි නොමැති පැලේ මේ මතුවෙන හදන්නේ ආදරයක් නෙවෙයිද? ඒකට පසුබිම උනේ ඈත පිටිසර ගම්මානයක් වෙච්ච හින්දා නෙවෙයිද? ඒතෙන්ද ඇතුළේ දුක දුක්බර කවිය නෙවෙයිද මේ ආදරයක් වෙන්නේ? එහෙනම් මම කියන්නේ ඈත පිටිසර ගමක තියෙන පරිසරයම තමයි ආදරය කියන එක නිර්මාණය කරන්නේ. මෙන්න මේ පරිසරය තමයි ඈත ගම්මානවල මතුවෙමින් යන්නේ මේ මාසේ. මේක නගරයක මතුවෙන්න බෑ. එංග සැබෑ ආදරය ඇතිවෙන්න නම් මේ වගේ පරිසරයක් තියෙන්න ඕන. ඒ පරිසරය තියෙනකොට මේ මොළය නෙමෙයි බුද්ධිය නෙමෙයි අවදි වෙන්නේ හැඟීම. සිලිසිලිය ගඟුලේ ගුමු ගුමු නදී අදයි මම දුටුවේ. මේ තමයි ඇත්තටම හදවත විවෘත වෙච්ච වෙලාව. හදවතයි මේ දැන් වැඩ කරන්න ගන්නෙ. මෙන්න මෙහෙමදී පරිසරයක් සබදාහම විසින් මවනවා. මේ සබදාහම ලස්සනට මුළු පරිසරේම මල් වලින් සරසලා ගෙඩි වලින් සරසලා හරි ලස්සනයි. කජු පාට කහ පාට කජු ගෙඩි ඉතාමත්ම සුන්දර එරබුදු මල්. මේ සරසීමක් සබදාහමේ ලොකු සරසීමක්. මේ ආදරය පිළිගන්න සබදාහම විසින් පසුබිම හදනවා. ඒ පසුබිම හදන්නේ සංගීතයකුත් එපායි. කොහා ඇවිල්ලා නොයෙකුත් නොයෙකුත් ආකාරයේ සින්දු කියන්න පටන් ගන්නවා. කොහා 14ක් විතර වර්ග ලංකාවේ හිටියට මේකෙන් මල් කොහා තහ මේ අවුරුදු කොහා අමුතුම දෙන්නේ. එකෙන් ওই අවුරුදු කොහාගේ පිරිමි සතා වැඩි ගෑනු සත්තු අඩුයි. එහෙනම් පිරිමි සතා උපරිමය උත්සාහ ගන්නවා ඔහුගේ සින්දුවේ තාලය වෙනස් කරමින් ඒ ගීතේ ගායනා කරන්න. දිනා ගන්න කවුද අර කෙවිලිය? එහෙම හැඟීමක් එතන තියෙනවා. මම කියන්නේ මේ සබදාහම මම මේ මානව සමාජයේ ආදරයක් ගැන නෙමෙයි කතා කරන්නේ. සබදාහමේ මෙහෙම දෙයක් තියෙනවා. ඔවුන්ට පරිසරයේ තියෙන අර භයානකකම තේරෙන්නේ නැහැ මේ වෙලාවේ. දැන් ගියොත් බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ පිටණියට අද මං හිතන්නේ මේ වෙනකොට 90,000 මිනිස්සු මෙතන යනවා. ආදරේ බලන්න ඕන නැ එතෙන් යන්න ඕනේ. කොහා නෙමෙයි කියලා පිටණිය මැද පිටර රකින්න. මේ තමයි වෙලාව. මේක දකින්න පුළුවන් දෙයක් තමයි ඒගොල්ලන් අනික ඔක්කොම වැහිලා. මේ වෙලාවේ කුරුල්ලෝ බිත්තර දාලා බිත්තර රකින්න වෙලාව. කොහා ඇවිදින්න ඔවුන්ගේ යුග ජීවිතය පටන් ගන්න හදන වෙලාව. තවත් කතා කරන්න දෙයක් තියෙනවද මානව සමාජය ගැන? මානව සමාජයේ මේවා යටින් සිද්ධ වෙනවා. ඒකයි බක්මහටයි අපි දීගේ කියන්නේ. ඒවා සූදානම් වෙමින් තියෙන අපි කවුරක් කටත් එක නොතේරෙන දෙයක්. ඒ ආදරය කියන හැඟීම පැත්තේ හසන් මතකව කරුණාව. කරුණාව එන්න තෙත තියෙන්න බෑ ඉතින්. මේ හිත තෙත්ුනේ නැත්නම් කවදාක කරුණාව මතු වෙන්නේ නැහැ. මේ හිත තෙත් කරන්නේ පරිසරයමයි. මේ පරිසරය විසින් තෙත් කරන හිත මුළු ගෙදරම අම්මා මුල් කරගෙන තමන්ගේ ළමයි වෙනුවෙන් කරුණාවෙන් තාත්තා ළමයි වෙනුවෙන් කරුණාවෙන් අනික් මාසවලට වැඩිය මේ මාසේ තමන්ගේ ගෙදර තියෙන අඩුපාඩු ටික ඔක්කොම අයින් කරගෙන මේ උත්සවයේ සමරන්න ගන්න උත්සාහය වෙන මහන්සිය. ඇත්තටම දුකක් වුන් දරන්නේ අම්මයි තාත්තයි. හැබැයි කරුණාවෙන් තෙත්ත්‍යති හදවතින්. කරුණාවෙන් තෙත්ත්‍යති හදවතකට ළමයි කරදරයක් නෙවෙයි. මහගම සේකර ලියනවා ප්‍රබුද්ධ කියලා පොතක්. ඒකේ තියෙනවා ප්‍රබුද්ධ මුත්‍රා කරන්න පිළිකන්නට යනකොට මේ දැම් මල්වර වෙච්චි
හබරල කොලේක වතුර පිරිලා හරියට මවගේ ආදරේ මෙන් ඒ කියන්නේ ආදරේ පිරිලා දැම්පු මේ දැම්පු පුරන්නට වාගේ දැන් ප්‍රබුද්ධට හිතෙනවා පූජාවක් කරන්න ඕන එකට එයා මුත්‍රා කරනවා එකට පූජා වේවා කියලා බලන්න මේ ඒ ඒ කරදරය අම්මා කෙනෙක් ඇඟට චූ කරනකොට ළමයෙක් අම්මයි කරදරේ බරගන්න ලස්සන කරුණාවේ ඒක ආදරයක් නෙවෙයිද කියලා හරි හසයි අම්මලා ළමයා වලකට ගමන් ඇඟේ චූ කරනකොට ඒක ඉවසකට එන්නේ ඒක තමයි ඒක බයිනිනවා තමයි මේ බැන්නත් ආදරේ බැන්නත් ආදරෙන් තියන්නේ නෑ බීම හරිද ඒ විදිහේ හරි ලස්සනයි ඒ ඒ මෙන්න මේක දකින්න අපි ළමයෙක් අවුරුදු කාලේ ළමයි කටින් වැරද්ද සිද්ධ වෙන්නෙම නෑ වැරද්දක් සිද්ධ වුණොත් ඒක වැරද්දක් නෙමෙයි වෙන කාලෙකදී ඒක වැරද්දක්. අවුරුදු මාසය ඇතුළේ ළමයෙක් අතින් වැරද්දක් වුණොත් ඒ වැරද්ද එන්නත් කරුණාව සහ ආදරය ඒ පෞලස්සේ රජකරන හින්දා එන්නේ ඒවා දකින්න ඕනේ. ඒවා දකින්න නම් ඔළුවේ ඔළුවේ බුද්ධියෙන් නෙමෙයි මනසින් ඒ ගම අසර රිංගලා ගමේ මිනිසුන්ගේ චර්යාවල් වෙනස් වෙන ආකාරය බල්ලෙකුට ජාන්නේ නැහැ. මොන්දන බල්ලෙකුණත් වැරද්දක් කරව ගහන්නේ නැහැ. මොකද බොහොම තෙත්විචි හදවත් තුල සම මේ මාසේ ගත කරන්නේ. මේක තමයි මම දකින්නේ. මේ අවුරුදු කාලය තුල. දැන් ඉතින් කන්දක මහත්තයා කියපු ඔය කතාව අගෙන ඉඳලා අවුරුද්ද පුරා කරන්න බැරි වෙච්ච වැරදි ටික කොල්ල කරන්න ගණන් දන්නේ අවුරුදු කාලේ. මේ කාලේට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒකේ තියෙන ගැඹුරු අර්ථයක් තියෙනවා. කන්දක මහත්තයා පැහැදිලි කරපු කාරණාව. මේ මොකක් හරි දෙයක් අවුරුද්ද තියෙනවා. මේක මේ නැතිම දෙයක් රූපවාහිනී නාලිකාවල කට්ටිය අටෝ ගත්ත මේ වෙළඳාමට කීයක් කර හොයාගන්න අටෝ ගත් එකක්ම නෙවෙයි මේකේ පොඩි ඇතුළත දෙයක් තියෙනවා දැන් මේ කතා වෙච්ච දේවල් වලින් නම් අපිට තේරුනේ මේකේ අර්ථයක් තියෙනවා සෝබා දහමත් එක්ක බැඳිච්ච අර්ථයක් තියෙනවා හදවතත් එක්ක බැඳිච්ච ආදරේ කරුණාව වගේ දේවල් එක්ක බැඳිච්ච අර්ථයක් මේකේ තියෙනවා ඒකට එකතු කරගත්ත වටේ අලෝ ගත්ත සරූපිත්තල දේවල් ගොඩක් ඇති. හැබැයි ඇතුලේ යමක් තියෙනවා. බබතුමා එක එක දෙයක් කිව්වා මේ ආදරයට පසුබිම සකස් කරනවා කියලා. සෝබා දහම පරිසරය තුරු ලතාවල මල් ගොමුවල සිසිල් පවන් රැල්ලකින් එන ආශිර්වාදයේ මැද්දේ ආදරේ උණුසුම ඔක්කොම දාගෙන ඉතින් අපිට එහෙම කියන්න පුළුවන් හැබැයි ඉතින් ලියවන පට්ටල් වලත් ආදර සම්බන්ධතා ඇති වෙලා තියෙනවා. ওই ගල් මෝල් වල ගල් වැඩ පොළවල් වල පාර තලන තැන පොළොව කොටන තැන ඈ ওই තැන් වලත් මහා දුෂ්කර කටුක පසුබිම් වලත් සුන්දර ආදර කතා ගොඩනැගිලා තියෙනවා. ලෝක ඉතිහාසෙත් තියෙනවා ද සෝවියට් සාහිත්‍යය එහෙම ගත්තාම නේද? මේ ඒවත් තියෙනවා. ඉතින් ආදරෙත් මහා පුදුම දෙයක්. අපි ඒ ගැන පස්සේ කතා කරමු. අවුරුද්දත් එක්ක බැඳිච්ච ආදරය ගැන කියන්න අපි වචන නාස්ති කරනවා කතා කරනවා කතා කරනවා හැබැයි අපේ කවියෝ කිවිඳියෝ ගායක ගායිකාවෝ කවියෝ හරි ලස්සනට පද කීපයකින් පේලි හත අටකින් මේ සුන්දරත්වය ගැන කියලා තියෙනවා මේකේ අර්ථය පැහැදිලි කරලා තියෙනවා ඉතින් අපි වචන නාස්ති කරනවට වඩා ප්‍රවීණ ගායන වේදිනියක් ඉන්නවා සරෝජනී කවිරත්න මහත්මිය ඔබට බාරයි ගායනයේදී දුන් තරිකිට දුන් තරිකිට විරාමයේදී දුමි තරිකිට තකිට තකිට Dan
රඳුන්ගේ රතැගිලි පහසින් ලබන් සුරල් හඳට පිරින් සිංහල අවුරුද්ද ජයයි සිංහල අවුරුද්ද ජයයි දෙව්ලොව සිරිමව මෙන් මිහි මත එළබඳු මල් තිබෙන අවුරුදු කුමරා සාමය අරගෙන ගෙන් ගෙත පැමිණෙන සිංහල අවුරුද්ද ජයයි සිංහල අවුරුද්ද ජයයි සිතින් සිතට සතුට ළඟා වීහෙළ සිරි දෙන්න පවින් අතින් අපට බුලත් ගුරුන් දිව දිවි කියන්න මදින සිංහල අවුරුද්ද ජයයි සිංහල අවුරුද්ද ජයයි කතකට නවසලු පිළියඳලි පගිනි මුලවන් කැම් කොකිස් මුන් අලුවා කිරිබත් වල රසයි කියෙන් සිංහල අවුරුද්ද ජයයි සිංහල අවුරුද්ද ජයයි පින්බර සිටිවිලි අවදිව දහක් සිත් සැනසෙන් පන්සල බෝ මල්ව විදර තෙල් මල් සුවඳින් තිබුදෙන් සිංහල අවුරුද්ද ජයයි සිංහල අවුරුද්ද ජයයි සිංහල අවුරුද්ද ජයයි සිංහල අවුරුද්ද ජයයි ඔව් මේ ගායනේ සඳහන් වෙන්නෙම සිංහල අවුරුද්ද ගැන ඇත්තරම අපි වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ සිංහල අවුරුද්ද කියලා තමයි. අලුත් අවුරුද්ද කියනවා සිංහල අවුරුද්ද කියනවා. ඒ වගේම මේ ගැන විවිධ අර්ථකථන දීලා තිනවා. මේක නෑ මේ සිංහල අවුරුද්ද කියලා කියන්න බෑ. මේකට තව තව මේ මෙහෙම කියලා විවිධ කිසිම වරදක් නෑ. විවිධ සාධාරණ හේතු දක්වනවා. ඉතින් අපි මාධ්‍ය ආයතනයක් හැටියට කාලෙකට ඉස්සෙල්ලා දැන් අවුරුදු මම හිතනවා 18ක් විතර වෙනවා අපි අලුත් අවුරුදු උත්සවය අපි නම් කරලා තියෙන සූර්ය මංගල්‍ය කියලා. ඔය යෙදුම සමාජගත කරන්න මූලික වුණෙත් මේ ආයතනයේ දැන් ඒක හැම තැනම ගංගොල තියෙන අවුරුද්ද අවුරුද්දේ සූර්ය මංගල්‍ය කියලා තමයි දැන් දාන්නේ මම දැකලා තියෙනවා පාර පුරා දානවා මේ සූර්ය මංගල්‍ය. ඒ සූර්ය මංගල්‍ය කියන යෙදුම සමාජගත වුණේ ඒක ප්‍රචලිත වුණේ යම් යම් තැන්වල සඳහන් වෙලා තියෙන ඇති. නමුත් ඒක මේ ප්‍රධාන වශයෙන් සමාජගත වුණේ අපේ ITN මාධ්‍යාලේ ස්වාධීන රූපවාහිනිය හරහා අපේ අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු 17ක් 18ක් තිස්සේම අපි නම් කරලා පවත්වගෙන ඉන්නේ සූර්ය මංගල්‍ය නම. සූර්යයා හැමෝටම පොදුයිනේ. ඒ වගේමයි මේක සෝබා දහම පරිසරයත් එක්ක බැඳිච්ච උත්සවයක්. හිරු තමයි මේකේ මූලික වෙන්නේ. චාරිත්‍ර වාරිත්‍ර ගත්තත් මේ හිරු එක්ක බැඳිච්ච උත්සවයක් නිසා අපි පොදුවේ කාටත් ඕන ලෝකේ ඕන රටකට කෙනෙකුට කරන්න පුළුවන් දේවල් තියෙන හැබැයි කාටවත් කරන්න බැරි දේවලුත් තියෙනවා මේ ඇතුළේ මේ සංස්කෘතියට විතරක් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරන්නේ ආදරය සහ අවුරුද්ද මට අවසර දෙන්නේ පාලක මැදිරිටයන්ට අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා.